නිදහස් නිවහල් ජාතියක් විදියට 72 නිදහස් සැමරුම සිහිපත් කරන මොහොතයි මේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල 72 නිදහස් දිනය වෙනුවෙන් උත්සව සංවිධානය කර තිබෙන අතර 72 ජාතික නිදහස් දිනය වෙනුවෙන් ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී. සෞභාග්‍යමත් රටක් සුරක්ෂිත දේශයක් යන්න තේමා කරගත් අභිමානවත් 72 ජාතික නිදහස් දින සමරුම අද කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වුණා. කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතුරුන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ පැමිණීමෙන් අනතුරුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සනිටුහන්ුණේ. මෙහිදී රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා ජාතික දින සමරුම් උළෙල සඳහා පිළිකණු ලැබුවා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කථානායක කරු ජයසූරිය මහතා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා, නීතිපති දපුලිද ලිවේරා මහතා, රජයේ මැති ඇමතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු ආරාධිත අමුත්තන් 2500ක් පමණ එක්ව සිටියා. 72 ජාතික නිදහස් දින සමරුම් උත්සවය ආරම්භ කරමින් ප්‍රථමයෙන් ජාතික ධජය ඇසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කළා. අනුතුරුව ජයමංගල ගීත ගායනය සහ ආශිර්වාදාත්මක ගායනා ඉදිරිපත් කිරීම සිදු වුණා. ජාතික නිදහස් දින සමරුම් උළෙලේදී නිදහස් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ විරුවන් සිහිපත් කරමින් විනාඩි 2ක නිහඬතාවයක් සුරකීමයි නනතුරුව සිදු වුණේ. ජීවිත පූජා කළ සියලුම ශ්‍රීලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා දැන් අපි විනාඩි 2ක නිහඬතාවක් රැකේ. ත්‍රිවිධ හමුදා සම්මාන මුරය ජනාධිපති උත්තමාචාර සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා විසින් ආචාර වෙඩිමුර 21ක් පිරිනැමීම ඉන් අනතුරුව සිදු වුණා. ජනාධිපති දුහුරේට පත්වීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රථම වරට ජාතික දින සමරුම් උළෙලකට මෙලෙස ජනාධිපතිවරයා ලෙස සහභාගී වන අතර ජනාධිපතිවරයා ජාතික දින සමරුම් උත්සවයේදී ප්‍රථම වරට මෙලෙස ජාති අමතුරු ලැබුවා. වසර 500ක පමණ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනිකී නිදහස් වී වසර 72ක් ගතවන අද දින රාජ්‍ය නායකයා වශයෙන් ඔබ අමතන්නේ ලැබූ නිදහස තවත් ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙමෙනුයි. වත්මන් රාජ්‍ය නායකයා ලෙස මගේ දූර කාලය තුළ රටේ සියලුම දෙනාගේ නායකයා ලෙස රටේ සුභසිද්ධිය වෙනුවෙන් උපරිම වශයෙන් කැපවී සේවය කරන්නට මම සූදානම්. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහ පැවැත්ම හා ප්‍රගමනය සඳහා ශක්තිමත් විධායකයක්, විවස්ථාදායකයක්,
හා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වෙනවා. මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කිරීමට මම බැඳී සිටිනවා. ඒ මාගේ වගකීම සහ යුතුකමයි. ඒ ක්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකෙන් හෝ අධිකරණයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාලයක් තිස්සේ රාජ්‍ය පාලනය විකාශනය වූ ආකාරය නිසා ජනතාවගේ නිදහස සීමා වී තිබෙනවා. නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීති රීති හා රෙගුලාසි නිසා අද ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා. මේ හරහා විවිධ අක්‍රමිකතා දූෂණවලටත් මඟ පෑදී තිබෙනවා. මිනිසුන්ගේ එදිනදා ජීවිතයට බලපාන බොහෝ දේවල් සඳහා බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයන් යලි විමසා බැලිය යුතුයි. වැරදි කරන සුළු පිරිසකට එරෙහිව කඩිමමින් නියතිය ක්‍රියාත්මක කරනවා විනා බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම අපි නොකළ යුතුයි. නීතිගරුකව, විනයගරුකව, ගුණගරුකව ජීවත්වීම සඳහා සැබෑ නිදහසක් අපි ජනතාවට ලබා දිය යුතුයි. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඔවුන් මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවත් කිරීමට අපි කටයුතු කරනවා. මගේ දුර කාලය තුලත් මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම කැප වෙනවා. ඒකීය රාජ්‍යයක් තුල සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් හිමිමිය යුතුයි. ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නටත් අපි විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. ත්‍රස්තවාදයට මඟ පාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුල ක්‍රියාත්මක වන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. රට පුරා පැතිරී තිබෙන මත්ද්‍රව්‍ය උදරින් දරුවන් මුදා ගන්නා තුරු මව්පියන්ට නිදහසක් නැහැ. රාජ්‍ය ආයතන තුල දූෂණය වංචාව තිබෙන තුරු මහජනතාවට නිදහසක් නැහැ. එනිසා සාමාන්‍ය ජන ජීවිතයට බලපාන සියලුම සමාජ උවදුරු තුරන් කිරීම සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සෑම විටම සූදානම්. මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස දී තිබෙනවා. ඕනෑම ආයකට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තිබෙනවා. හැම විටම රට ගැන හිතන්න, අනෙකුත් සහෝදර රටවැසියන් ගැන හිතන්න, දේශපාලන අවශ්‍යතා ගැන පමණක් නොසිතා ඔබ කරන කියනා දේවලින් රටට සිදුවන්නේ යහපතක්ද අයහපතක්ද යන්න හොඳින් සිතා බලන්න. රජය වැරදි මගක යනවා යයි ඔබේ හෘද සාක්ෂියට අනුව පෙනී යන සෑම විටම ඒ නොබියව පෙන්වා දෙන්න. නීතිමය කටයුතු වලට දේශපාලන ඇත්ත ගැසීම් කරන සංස්කෘතිය වෙනස් කරන්නට මගේ රජය පියවරගෙන තිබෙනවා. ඉතිහාසය විසින් අප මත පවරා ඇති මේ ඓතිහාසික වගකීම ඉටු කිරීමට අප හා එක්වන මෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. අභිමානවත් 72 ජාතික නිදහස් දිනෝත්සවයේ සම්මාන මුර පෙළපාලිය ඉන් අනතුරුවයි ආරම්භ වුණේ. 72 වෙනි නිදහස් සමරුව ලෙලේ රට වට බැඳි රන් වැටක් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආචාර්ය එක්රන් මොහොතයි මේ. ඉතා චම් අයිරින් සංවිධානය කර තිබූ මෙවර නිදහස් දින උත්තමාචාර පෙළපාලිය පැය දෙකක පමණ කාලයකට සීමා කර තිබූ අතර යුද හමුදා වටේින් 4325ක්, නාවික හමුදා වටේින් 868ක්, ගුවන් හමුදා වටේින් 815ක් සහ පොලිස් නිලධාරීන් සිවිල් ආරක්ෂක වටේින් 2252 දෙනෙකු උත්තමාචාර පෙළපාලිය සඳහා එක් වූ අතර සංස්කෘතික අංග ඉදිරිපත් කිරීම සඳහා 51 දෙනෙකුගේ නියුක් කණ්ඩායමක් ද එක්ව සිටියා. Thank you.
දෙවන ජාතික නිදහස් දින සැමරුම අද දින මෙලෙස නිමාවට පත්වන්නේ සාමය සමගිය සහජීවනයේ එකමුතුව තුළින් ඕනෑම අභියෝගයක් ජයගත හැකි යන පණිවිඩය ලොවට ලබා දෙමින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.